වාත්මිතුරුනි කෙනෙක් ඇහුවොත් එහෙම පිස්සෙක් ගංජා ගැහුවම කොයි වගේද කියලා හොඳම උදාහරණය තමයි අලිසබ්රි. අලිසබ්රි මේ දවස්වල හැසිරෙන්නේ තනිකර පිස්සෙක් වගේ. මේකට බලපාන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අලිසබ්රි කියලා කියන්නේ දේශපාලනේ හිටපු නැති පරණත බවක් නැති කාලකන්ණි. අලිසබ්රිට තියෙන එකම සුදුසුකම තමයි මිනීවරු ගෝටා පහුගිය අවුරුදු 4-5 තිස්සේ අධිකරණයේදී ආරක්ෂා කිරීම. කොටින්ම එදා ලසන්ත ඝාතනය කරපු අවස්ථාවේදීත් ඒ අවශ්‍ය කරන නෛතික රැකවරණය දුන්නේ අලිසබ්රි. මිතුරුනි නීතිඥයෝ කොයි ජාතියේ පුද්ගලයෙක්ද කියනක නිතර අධිකරණයට යන බොහෝ දෙනෙක් දන්නා කාරණය. විශේෂයෙන්ම අහිංසක මිනිහගේ පොකට් එකේ තියෙන අන්තිම රුපියල්ට පිප්පකොට් ගහන පිරිසක් තමයි අලුත් කඩේ ඉන්නේ. මේ කියන්නේ සමස්තය ගැන නෙමෙයි බහුතරය ගැන. ඒ කෙසේ වෙතත් අලිසබ්රි ගෝඨගේ ආරක්ෂකයා හැටියට හිටපු හින්දා තමයි අවසානයේදී මෙවර කැබිනට් මණ්ඩලයේ අධිකරණ ඇමතිකම හම්බුනේ. විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ සහ අලිසබ්රි ගත්තොත් විජේදාස රාජපක්ෂගේ ගෝලයෙක් හැටියට තමයි අලිසබ්රි සලකන්නේ. හැබැයි මේ මොහොතේ විජේදාස රාජපක්ෂ පැත්තක තියලා කුල්ලකින් වහලා අලිසබ්රිට මේ තනතුර දුන්නා. මිට්ටෝනි මේ දවස්වල අලිසබ්රි පාර්ලිමේන්තුවේදී හැසිරෙන විදිය ගැන බරපතල චෝදනා තිබෙනවා. මොකද අලිසබ්රි හැසිරෙන්නේ බජාරකේ චන්දියා වගේ. ඔබ දකින්නට ඇති පහුගිය දවස්වල පාර්ලිමේන්තුව කොහොමද කෑ ගැහුවේ කියන කාරණේ. ඒ කෑ ගැහිමත් එක්කම පෙන්නපු කාරණේ තමයි ඔහු පරිණත නැති නිකන් හුජ්ජ කොල්ලෙක් හැසිරෙන ආකාරයට හැසිරෙනවයි කියන කාරණේ. ඒ කෙසේ වෙතත් මිට්ටෝනි මෙය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සඳහා ඇත්තට හිතකර නැහැ කියන එක බොහෝ දෙනෙක් විශ්වාස කරා. ඒ විතරක් නෙමෙයි අලිසබ්රි මේ ඊයේ පෙරේද දේශපාලනයට ඇවිල්ලා පක්ෂය හිටපු පරණ මිනිස්සු සියල්ලම පාගගෙන මේ නටන නැටුම ගැන මේ වෙනකොට පොහොට්ටු ඇතුලේ අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පහුගිය දවසක තැන් තැන් වල අලිසබ්රි ගැන පොහොට්ටු මන්ත්‍රීවරු කතා කරා. හැබැයි ඊයේ දිනේදී මහින්ද රාජපක්ෂ හම්බ වෙන්න පසුපෙළ මන්ත්‍රීවරු වගේම ඉදිරිපෙළ මන්ත්‍රීවරුත් කිහිප දෙනෙක් ආවා අරලිය ගහ මන්දිරේට. ඇවිල්ලා මහින්ද රාජපක්ෂගෙන් බොහොම පැහැදිලිව ඉල්ලීමක් කරා අලිසබ්රි වහාම මේ තනතුරින් ඉවත් කරන්න. මොකද අලිසබ්රි හැසිරෙන විදිහ විපක්ෂයට නෙමෙයි Tamanta තොරතුරු දෙන්නේ නැහැයි කියන කාරණේ. කෙසේ වෙතත් මිට්ටෝර්නි දවසින් දවසරට බල්ලට යනවා. බල්ලු පාලනයට එනවා. විජේ කුස්තාදේක අධිකරණ බලයේ තියෙන ඔබටත් මටත් ඒ නිසා යකාගේ හැටියට තමයි භවන හැදෙන්නේ කියන එක තේරුම් අරගෙන මේ සමස්ත ක්‍රමයේ වෙනස් කරන්න පුළුවන් ඒ සඳහා නායකත්වෙ දිය හැකි දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට මෙතුණි අර්ගලින්තු ජයග්‍රහණ කමිටුව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය